මෙවැනි විට සියලු වර්තා අභිනදමෙන් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය 2005 වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ ලියූ ග්‍රන්ථයක් අපේ පුත්‍රාක්කේ තිබිලා හොයාගන්න ලැබුණා. එහි මාතෘකාව තමයි දේශපාලනය සහ ධර්මය. අපූරු මාතෘකා දෙකක් නේද? අද නම් මේ දෙක යා දෙක නොරත රත වගේ තමයි පේන්නේ. හොඳේ මේ කුඩා පොතට පෙරවදන ලියා ඇත්තේ ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනායක ස්වාමින් වහන්සේ. මේ කුඩා පොත් පිංචේ 46 පිටුවේ සිට 49 දක්වා රනිල් වික්‍රමසිංහ ලියා ඇති දේ ඔහු අද කරමින් සිටින දේ අතර ඇති අහසට පොළොව වගේ පරතරයක් වෙනසක්. එහි එක් තැනක රනිල් වික්‍රමසිංහ මෙහෙම ලියලා තියෙනවා. ඡන්දයෙන් පත්කර ගැනීම සඳහා ඡන්ද ව්‍යාපාර අවශ්‍ය වෙනවා. ඒ ඡන්ද ව්‍යාපාර තුළ ප්‍රචණ්ඩත්වය වෛරයේ ඊර්ෂ්‍යාව අනිවාර්යයෙන්ම දක්නට පිළිවන්. එහෙම ලියන රනිල් වික්‍රමසිංහ මෙන්න මෙහෙමත් පවසනවා. ජාතිභේද, පන්තිභේද, ආගම්භේද වපුරුවමින් බොහෝ ආණ්ඩු බිහිවෙනවා කියලා. ඒ ආණ්ඩුද අන්තිමටම ඒ බෙදීම් විෂමතාවයන් නියෝජනය කරමින් ක්‍රියා කරනවා කියලා. අපේ රටේ නම් ඉතින් අද වෙනකන් ආණ්ඩු ඒකනේ කරමින් ඉන්නේ නේද? ඒකනේ කළේ. ආගම් ජාති කුල බේද වපුරනවා. එමතින් බලය ගන්නවා. අරගෙන අපිව කොල්ල කනවා. නේද? අන්තිමට ඒකනේ වුණේ. දැන් රනිල් වික්‍රමසිංහ ඒ පොතේ මෙන්න මෙහෙමත් ලියලා තියෙනවා. මහජන ඡන්දයෙන් තෝරාපත් කරගත් රජයන් පවා මිනිස් අයිතිවාසිකම් යටපත් කරන අවස්ථා තියෙනවා කියලා. කවුද මෙහෙම ලියන්නේ? 2005 රනිල් වික්‍රමසිංහ. ඒ කියන්නේ වත්මන් ජනාධිපති දැන්. දැන් ඇත්තටම ඔහු කියන විදිහට මහජන ඡන්දයෙන් පත්තුණු ආණ්ඩුත් මිනිස් අයිතිවාසිකම් යටපත් කරනවා නම් ආයේ ඉතින් මම කළහම මොකෝ කියලා හිතුවද දන්නේ නෑ නේද? මේ යක්ෂ ක්‍රූර මර්ධනයක් ආරම්භ කරලා තියෙන්නේ නේද? මොකෝ ඉතින් රනිල් වික්‍රමසිංහ අද මේ ජනාධිපති වෙලා ඉන්නේ මහජන ඡන්දයෙන්ුත් නෙවෙයිනේ. දැන් මේ පොතේම තව මෙහෙමත් ලියලා තියෙනවා. මහජන ඡන්දයෙන් බලය ගත්ත හිට්ලර් අන්තිමට ඒකාධිපතියෙකුත් වුණා කියලා. ඉතින් දැන් මේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් එහෙම හිතිලද දන්නේ නෑ නේද? මම මහජන ඡන්දයෙන්ුත් නෙවෙයි ජනාධිපති වුණේ. 69 ලක්ෂයේ ජනාධිපති කැමැත්තෙන්ම ගෙදර ගියා. මම ආවේ ඒ පින නිසා. අනෙක මාව පත් කරගත්තේත් රාජපක්ෂලා. මම මොනව කළත් ඒ වැරද්දත් ඉතින් අන්තිමට උන්දලා පිටම තමයි නේද? එහෙම හිතලද දන්නේ නෑ හිට්ලර්ගේ පාර දිගේ යන්න හදන්නේ කියලා අද අපට ඔබෙන් ප්‍රශ්න කරන්න වෙනවා. එහෙමත් නැත්නම් තමන්ගේ මාමවන JR ගිය පාර දිගේමද මේ යන්ට හදන්නේ? මේ රනිල් වික්‍රමසිංහ ලියූ ඒ කියන්නේ මේ දේශපාලනය සහ ධර්මය කියන පොතේ මෙහෙමත් තියෙනවා. ඒ කියන්නේ අප්පා පුදුමේ කියන්නේ මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නා පාලන ක්‍රමයකින් පමණක්ම පිළිතුරු උත්තර ලැබෙන්නේ නෑ කියලා. ඒක නම් සහතික ඇත්ත ජනාධිපති රනිල්. මොකද දැන් 1948 ඉඳලම අපේ රටේ ජනතාව ඡන්දයෙන් තමයි පාලකින් පත් කළේ. අන්තිමට ඉතින් උන්දලා අද අපට බාර දීලා තියෙන්නේ බංකුලුත් රටක්නේ නේද? ආයේ ඉතින් ඔබ ලියා ඇති ඒ වගන්තියට නම් අම්මපක් කටේ ඩොලර් ටිකක් දාන්නම වටිනවා. හොඳේ වැදගත්ම දේ ඔබ ලියා ඇති ඊළඟ කොටස. ඒ කියන්නේ ධර්මයේ කියන කොටස. ඔබ අදහස් කරන්නේ මෙන්න මේක විය යුතුයි. නිවැරදි පිළිතුරු සඳහා බුදුන් වහන්සේ රාෂ්ට්‍රපාලකින්ට කළ දේශනා වැදගත් බව ඔබ එහි ලියා තිබෙනවා. රජෙකු පිළිපැදිය යුතු සක්විති ගුණධර්ම චක්කවත්ති සිහනාද සූත්‍රයේ සඳහන් බවත් ඔබ මේ ග්‍රන්ථයේ ලියා තිබෙනවා. රටේ වැරදි වැඩ නොකරන පරිදි කටයුතු කිරීම, දුප්පත් මිනිස්සුන්ට පිහිටවීම, සිල්වත් පැවිදි උතුමන්ගේ අවවාද පිළිපැදීම, දුප්පත්කම නිසා රටේ අපරාධ වැඩිවන බව, සමාජ පරිහානියට හේතුවන බවත් මේ චක්කවත්ති සිහනාද සූත්‍රයේ ඇතුළත් බව ඔබ ලියා ඇති මේ ග්‍රන්ථයේම සඳහන්. දැන් තමයි අපට අහන්න තියෙන ප්‍රශ්න ටික අහන්න යන්නේ. මෙතරම් ධර්මය දන්න ඔබ තරම් ධර්මය කියවලා අනුදැන වදාළ කෙනෙකු අපේ රටේ පාලකින් අතර නැති බව ඊයේ පෙරේදා ස්වාමින් වහන්සේ නමකුත් දේශනා කරානේ. තරුණ කාලේ නම් ඉතින් ධර්මයේ දන්නේ නැතිකමට බට්ලන්ද පැත්තේ කරක් ගැහුවා කියලා හිතමුකෝ. දැන් වයස 74යි. ගිනිගත් නිවස පුරාවටම තිබිලා තියෙන ත්‍රිපිටකයේ ඇතුළු ආගමික ග්‍රන්ථ, ගේ පුරාම තිබිලා තියෙන බුදු පිළිම, එහෙම මහා බෞද්ධ අනුගාමික ඔබට
තමන්ගේ 50 වසරක මහජන සේවා ජීවිතය තුළ මේ චක්කවති සිහනාද සූත්‍රයේ සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි දුප්පත්කම මේ රටෙන් තුරන් කරන්න බැරි වුණානේ නේද? ඒ සඳහා හරිහමන් මගකට මේ රට ගෙනියන්න බැරි වුණානේ නේද? අද මේ තරුණ තරුණීන් පාරට එන්නේ මොන දේශපාලන පක්ෂවල උසි ගැන්වීම මත වුණත් ප්‍රධාන සාධකයේ මහ පොදු සාධකයේ පොදුයි. ඒ තමයි ඉමක් කොනක් පේන්නේ නැති අවිනිශ්චිත අනාගතය. ජනාධිපති රනිල්ගෙන් මෙහෙම අහන්නම්. තමුන් නැහැලගේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එකම එක මන්ත්‍රී ඇමති කෙනෙකුගේ දරුවෙකුවත් මෙහෙම පිකට් වලට එනවද? නෑනේ. කොළඹ තියෙන නයිට් ක්ලබ් වලට රෑට පිරෙන 5 star hotel වලට රෑට එකතු වෙන තරුණ උන් මේ විදිහට කඳුළු ගෑස් කන්න ජල බවුසර් පහර කන්න එනවද? නෑනේ. මොකද උන් ධනවත් පෝසත් අනාගතය ස්ථිරයි. මේ පාරට එන්නේ ස්ථිර අනාගතයක් නැති කොල්ලො කෙල්ලො. පාරට ආවා කියලා අනාගතය ස්ථිර වෙනවා කියලත් නෙවෙයි මේ අපි කියන්නේ. හොඳේ මේ රටෙන් 80%කටම අනාගතයක් පේන්නේ නෑ. තමුන්ලා එහෙම අනාගතයක් හදයි කියලා විශ්වාස කරන්න තරම් තමුන් නැහැලගේ ඉතිහාසය තුළ සාක්ෂිත් නැහැ. ඒ නිසා දේශපාලනයයි ධර්මයයි දෙකම හොඳට දන්න ජනාධිපති රනිල් හිතාගෙන ඉන්නවා නම් ආරක්ෂක කලාප නම් කරලා ඒ ඇතුලේ සදාකල් ජීවත් වෙන්න, දොස්තරලගේ කටවල් චක්‍රලේක වලින් වහලා මන්ද පෝෂණයෙන් රට බේරගන්න, මාධ්‍ය මර්ධනයට අලුත් පනත් ගෙනල්ලා ඇත්ත කතා කරන මාධ්‍යවේදීන් නිහඬ කරන්න, එහෙමනම් ඉතින් හමුදා බලයකුත් එක්ක ලෝකෙම අල්ලන්න ගිය හිට්ලර්ට වුණු දේ ආයේ කියවන්න කියලා මතක් කරනවා. කළු කපුටා සුදු වෙනතුරු, මෝල් ගහේ දළු ලනතුරු, මේ දේශපාලන පප්පලට මේ රට හදන්න බෑ කියන එකත් පාට පාට තොප්පි දාගත්තු වහල්ලුන්ටත් මතක් කරමින් අද මර්ධනය මේ තරුණීන් ළඟ වුණාට ඔව් බොහෝ විට හෙට දවසේ හෙට උදේ ඔබේ ගෙදර දොරටත් තට්ටු කරාවි කියලා මතක් කරනවා. අපි කවුරු කවුරුත් මතක තියාගත යුත්තේම අපේ දොරට තට්ටු කරනකන් නිහඬව නොසිටිය යුතු බව තමයි අද ටෙලිවැකියේ අවසන් කරමින් ලියා තබන්නේ.